ජනප්‍රිය නළුවා සම්මානය ගැන රවීන් කියන්නේ මෙන්න මේ විදියටයි රයිගම් සම්මානය මට මෙවර ලැබෙන්නේ දෙවෙනි වතාවට මාව මෙතෙන්ට ගෙන එන වෂ්ටිකින් හරි උදව් කරපු ප්‍රතිචාර දක්වපු හැම දෙනාටම මාගේ ආදරයත් කෘතවේදී බවත් ප්‍රකාශ කරන්න කැමතියි මේ සම්මානය මගේ ගමන් මගට ලැබුණු විශාල ධෛර්යයක් මට දැනෙන්නේ විශාල වගකීමක් මට පැවරුණා වගේ හැඟීමක් දෙවෙනිම ටෙලිනාටය නිසා මේ ප්‍රතිචාර මට ලැබෙන්නේ මේ වෙනුවෙන් කැපුණු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා රවින් කලාශේෂ්ත්‍රයේදී ඉන්නේ ගායකයෙක් වෙන නමුත් අද ඔබ ජනප්‍රියම නළුවා බවට පත් වෙලා මාව හැමදෙනාම අඳුනගන්නේ ගායන ශේෂ්ත්‍රයෙන් ඒ දෙරණෙන් ඒ හරහා තමයි හැම දෙයක්ම මට ලැබෙන්නේ සංගීතයේ මගේ ජීවිතේම තමයි මේ දිනවල මගේම ගීත කීපයක් නිර්මාණය වෙමින් තියෙනවා ඒ වගේම චිත්‍රපට පසුබිම් ගායනයටත් එකතු වෙන්න මට අවස්ථාවක් ලැබුණා ඒකත් ජීවිතේ විශේෂ අවස්ථාවක් මන් රඟපෑ එකම ටෙලිනාට්‍ය බොහෝ දින ආදරෙන් වැළඳගත්තා. ඒ වගේම මගේ ගායනයත් මේ තැනට මාව ඔසවා තබන්න අනිවාර්යම පිටුවහල් වුණා. දීකු කාලිනව එකම ටෙලිනාට්‍යයක රංගනයෙන් දායක වීම නිසා එක්තරා රාමුවකට කොටු වෙනවා නේදයි අපි ඔහුගෙන් විමසුවා. රවින් අපිට කියන්නේ මෙවැනි අදහසක්. මේ මගේ පළවෙනි ටෙලිනාට්‍ය රංගනය දැනට කොටස් දහස්කට ආසන්න විකාශය වෙලා තියෙනවා. මේ නාට්‍ය ජනප්‍රියම ටෙලිනාට්‍යය මාත ආයතනයක් විදියට එහි පරිපාලනයට සහ මෙහි නිර්මාණ අධ්‍යක්ෂවරුන්ට හදිසියේ ඒ නතර කරන්නට අවශ්‍යතාවයක් ඇති කියලා මා හිතන්නේ නැහැ. ඒ නිසා තවට කෙටි කාලයක් මේ නිර්මාණයත් එක්ක කටයුතු කරන්න වේවි. ඒ නිසාම බොහෝ නිර්මාණ මට මගහැරෙනවා තමයි. නමුත් මමත් කැමති වැඩ කිහිපයක් බදාගන්නේ නැතුව එක වැඩක් කරලා තව වැඩක් පටන් ගන්න. ගායනසා අලුතුම එකතුණු නිවේදන කාර්යයන් නිසා ටිකක් විවේකයේ අඩුයි. නමුත් ජීවිතේ එකම තැනකට කොටු වෙලා කියලා තාම දැනෙන්නේ නැහැ. ජනප්‍රියත්වයේ පවත්වාගෙන යාම එක්තරා ආකාරයකට අභියෝගයක් මොකද දක්ෂින් ශේෂ්ත්‍රයට අලුතින් ප්‍රවේශ වෙනවා අද රවින් ගැන කතා බහ වෙනවා විශේෂයෙන්ම සමකාලීන යෞවනි යෞවනියන් අතර ඒ කියන්නේ රවින් මෙහෙමයි කියන්නේ ජනප්‍රියත්වයේ වටිනාකමක් වගේම වගකීමක් ප්‍රවීණින් දිහා බලලා ඔවුන්ගේ ආභාසය ඇතුව අපි අපේ ගමන ආරම්භ කළේ එතරින් එහාට අපි දිහා පසු පරම්පරාව බලාගෙන ඉන්නවා ඔවුන්ට මාදිහා බලලා ඔවුන්ගේ ජීවිතයට යහපත් දෙයක් එකතු කරගන්න පුළුවන් නම් ඒ ගැන මම හදවතින්ම සතුටු වෙනවා. ඒක මට කරන ගෞරවයක්. මංගත් උත්සාහය සහ කැපවීම ගැන මටත් සතුටු වෙන්න පුළුවන් කියන එකයි එතනදී මට දැනෙන්නේ. යෝන් වී පසුවන කඩවසම් ජනප්‍රිය චරිතයක් වුණාම ඔහු බොහෝ දිනාගේ ආදරයට පාත්‍ර වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ මගහරින්නේ නැතුව අහන්න අමතක කළේ නැහැ. කලා කටයුතු කරන හැම දෙනාම සංවේදී කියලා මම හිතනවා සංවේදී ඕනම කෙනෙක් ආදරේ ලබන්න කැමතියි මේ සංවේදීත්වය වැඩිපුර තියෙන කෙනා ආදරේ වැඩිපුර බලාපොරොත්තු වෙනවා නොඑක් විදියට ආදරේ මට ලැබෙනවා මගේ ගෙදරින් වටපිටාවෙන් යාළුවන්ගෙන් මම වැඩ කරන පිරිස අතරින් ඒ නිසා මම උපරිම ආදරේ ලබන කෙනෙක් ඒ ගැන මම තෘප්තියෙන් ඉන්නේ ඒ ආදරයත් එක්ක ජීවිතේ හරි පහසුයි රවින් සැහැල්ලුවෙන් එහෙම කියාගෙන ගියාට ඒ සිතුවිලි හරි බරයි රවින් නැවතත් හඬවිදි කරනවා මගේ ඊළඟ නිර්මාණ කටයුතු තමයි චිත්‍රපටයකට රංගනයෙන් එකතු වෙන එක ආරාධනා කිහිපයක් ලැබුණා ඒයින් මට ගැළපෙන චරිතයක් කරන්න මං කැමැත්තෙන් ඉන්නවා ඒ ඉදිරි කාලයේදී ආරම්භ වන්නට නියමිතයි ඒ වගේම අලුත් ටෙලිනාටි කිහිපයක් අධ්‍යක්ෂකරුන් කිහිප දෙනෙක් යටතේ රඟපාන්නත් බලාපොරොත්තුවක් තියෙනවා ගීත කිහිපයකුත් මේ දවස්වල නිර්මාණය වෙනවා මගේ කලා කටයුතු සමග කාර්යබහුල වුවත් ඉදිරියේදී ව්‍යාපාර ශේෂ්ත්‍රයට යොමු වෙන අදහසක් තියෙනවා ඔහුගේ හැකියාව දක්ෂතාවය හා කැපවීම මත ලැබුණු ප්‍රේක්ෂක ආදරය ඔහුගේ ජීවිතයට වටිනාකමක් එකතු කරාවි. ඒ වටිනාකම ඔහුගේ පැහැසර අනාගතයට පදනමක් නිර්මාණය කරාවි.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවද video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.